අවිෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි දැක්කා දින ගණනාවක් මුළුල්ලෙහි රණවිරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේගය හැටියට අවුරුදු 30ක් තිස්සේ මේ රට භීතියෙන් වෙලාගනිපු ම්ලේච්ච ත්‍රස්තවාදයේ පරාජය කිරීම සඳහා තීරණාත්මක විදියට ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් කැප වෙලා ඒ වෙනුවෙන් තමන්ගේ අත්පා අහිමි කරගත් මේ වීරෝදාර සෙබළුන් මට මතකයි එදා 5 දෙනෙකුගෙන් මේ රණවිරුවන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් වූ සටන මීට අවුරුදු 2-3කට එහා පැත්තේදී ආරම්භ කළා. ඒ ආරම්භක අවස්ථාවේදී අපි සහභාගී වුණා. අද විතරක් නෙමෙයි අවුරුදු ගණනාවක් තිස්සේ මේ රණවිරුවන් තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලා හිටිනවා. මේ රණවිරුව ඉල්ලා හිටින්නේ තීරුබදු රහිත වාහන බලපත්‍ර නෙවෙයි. එහෙම නැත්නම් වෙනත් දිය නොහැකි, ලබා දිය නොහැකි ඉල්ලීම් නොවේ. ඒ නිසා අපි දන්නවා මේ අවස්ථාව වෙනකොට මේ වතාවේ මේ අත්පා අහිමි කරගත් රණවිරුවන් තීරණාත්මක විදියට මේ සටන කෙසේ හෝ ජයග්‍රහණයෙන් කෙලවර කරනවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව මේ කොටුවේ දුම්රිය පළ ඉස්සරහා ඉඳගත්තා. ඒ වෙලාවේ ඉඳලා නොයෙක් සංවිධාන අපේ හාමුදුරුවරු, එවාගේම විශ්‍රාමික රණවිරුවන්, නොයෙක් දේශපාලනඥයන්, එවාගේම නොයෙක් විදිහේ සිවිල් පුරවැසියන් හිතපපුව තියෙන බොහෝ දෙනා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සංවේදී වුණා පමණක් නොවෙයි, මේ ස්ථානයට ඇවිල්ලා ඔවුන්ගේ කැපකිරීම, සහයෝගය සහ ආශිර්වාදය මේ එල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් මේ රණවිරුවන්ට පළකොට හිටියා. මේ වෙලාවේදී අපි ඉල්ලීමක් කරනවා. අපි දන්නවා මේ මොහොත වෙනකොට ජනාධිපතිතුමා මේ ඉල්ලීමට සවන් දීලා සාවධානව මේ රණවිරුවන්ගේ දුක්ඛදායක කතාව අහගෙන ඉඳලා එතුමාගේ පැත්තෙන් ලියුම් අත්සන් කළා තියෙනවා, කැබිනට්ටුවට දැනුම් දීලා තියෙනවා වහාම මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න කියලා. අපි දන්නවා මේ රටේ මුදල් අමාත්‍යවරයාගේ හැසිරීම සහ ඔහුගේ භාවිතාව කුමක්ද කියලා. අපි එතුමාට චෝදනා නගමින්, එතුමා ගර්හාවට ලක් කරමින් කතා කරනවට වඩා මම හිතනවා අපි මේ රණවිරුවන් වෙනුවෙන් ජාතියක් හැටියට, ඔබ ඇමතිතුමෙක් හැටියට අපි ඒ අමාත්‍ය ධූරයට ගරු කළා, මුදල් අමාත්‍යවරයා හැටියට ඒ ධූරයට ගරු කළා, ඉතාම නිහතමානීව ඉල්ලා හිටිනවා මේ රණවිරුවන්ගේ මේ ඉල්ලීම වහාම දිනා දීමට තමන්ගේ කැබිනට්ටුවත් එක්ක කටයුතු කරන්නට කියලා. මොකද අපි දැක්කා ඊයේ දවසේ එක රණවිරුවෙක් මේ මහා විදුලි කුළුණකට නැග්ගා. එන්න එන්නම සිංහලයන්ගේ ලේ රත් වෙන පාටක් පේන්නේ. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා තවදුරටත් මේ රණවිරුවන්ගේ සහ මේ රණවිරු අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පාරට බැහැලා ඒ අරගලයත් එක්ක පෙනී ඉන්න ඒ සියලු දේශහිතයිෂී ජාතිමාමක බලවේගවල ලේ රත් කරන්නේ නැතුව, අනවශ්‍ය මානයකට මේ ප්‍රශ්නේ ඇදගෙන යන්නේ නැතුව, ඊළඟට එන ආණ්ඩුවට කියලා මේ ප්‍රශ්නේ විසඳගන්න කියලා කල්මරන්නේ නැතුව කරුණා කළා මේ පවතින රජයට අපි බලකොට හිටිනවා, බලකර ඉල්ලා හිටිනවා ඉතාම ඉක්මනින් මේ රණවිරුවන්ගේ ගැටලුවට විසඳුමක් ලබා දීම සඳහා නිහතමානී වෙන හැටියට.